මෙතන දෙල්ලන චෝදනාවක් තමයි මම පෝලිමක හිටියේ නෑ රස්තියාදුකාරයෙක් වගේ හැසිරුණායි කියන කතාව. මේ රටේ අපි ගොඩක් පෝලිම් වල හිටපු මිනිස්සු, තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල දවස් ගණන් හිටපු මිනිස්සු. ඉතින් මේ වීසා පෝලිමක වගේ දෙයකක කාලයක් ඉඳීම ගැන එච්චර අපිට ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඉමිග්‍රේෂන් එක මේක හැන්ඩල් කරනකොට කිසි පෝලිමක් තිබ්බේ නෑ. ඉතින් එදා ඩොලර් 25ක් වගේ සේවා ගාස්තුවක් දීලා පෝලිමක ඉඳීම ගැන මම ඉවැලිදි ප්‍රශ්නයක් නැගුවා. දැන් මේ කියන විදිහට මේ මෙත්තර අතිසුපිරි සමාගමක් මේ වගේ තැනකට aran තියනවා. aran තියෙද්දී පෝලිමක වගේ ඉඳ සංචාරකයන් සිදුවීම ඉතාමත්ම කනගාටුදායකයි. ඉතින් ඒ වගේම මගේ තාත්තා ගැන කතා කරනවා. මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. ඒ හින්දායි මම මේ දේශපාලන ඇජෙන්ඩා එක දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මම මේ ඉදිරිපත් වෙනවා කියන එක. මගේ තාත්තා 1993 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ජනාධිපතිවරණ දැනුණු UMP ආණ්ඩුවකට එරෙහිව ජනාධිපතිතුමිය වෙනුවෙන් කතා කරා. ඉතින් එහෙම වුණොත් මගේ තාත්තා SLFP එකේ පාක්ෂිකයෙක් වෙන්නත් ඕනේ. ඉතින් මගේ පළවෙනි ඡන්දෙ මම දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් මේ ප්‍රශ්නේ කරුණාකරලා දේශපාලනීකරණය කරන්න එපා. මට සංචාරක කාන්තාවක් ලංකාවේ ඉන්න කරුණාක් ඉදිරිපත් කළා දෙන්න. මේ ගිගි කියන මේ ෆ්‍රාන්ස් ජාතික කාන්තාව මගෙන් අහනවා එයාගෙනුත් වීසා පිෆී එකක් ලබාගෙන තිනවා අවුරුදු 6ක එයාගේ නියුන් දරුව දෙදෙනාට. ඉතින් නියුන් දරුව දෙදෙනෙක් අවුරුදු 6යි වයස. IVS Global කියන සමාගමෙන් තමයි මේ බිල්පත නිකුත් කරලා තියෙන්නේ. ඒක ඩොලර් 100ක වගේ ගාන ඩොලර් 200ක් ඒ ළමයි දෙන්නගෙනුත් ඒ අම්මගෙන් ඩොලර් 100කුත් ඩොලර් 200ක් එක පවුලකින් අය කරලා තිනවා. ඉතින් එක පවුලකින් ඩොලර් 200ක් අය කරනකොට ඒගොල්ලෝ ලංකාවට එයිද කියන ප්‍රශ්නය මං තරේ නගනවා. මේ රැකියාව විරහිත තරුණ තරුණිය දාලා මේක කරලා රටේට මේ විදේශ විනිමය කෝටි 1800ක් මේ අවුරුද්දකට ඉතුරු කරගන්න පුළුවන්. මේක ලංකාවේ කරපු දෙයක් කලින්. ඉතින් ඒක ගැටලුවක් නැතුව කරපු දෙයක්. ඉතින් ඇයි ඒක එහෙම දුන්නේ කියන එක අපි අහනවා. ජනාධිපතිවේදී විමර්ශනාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරලා ඉවරලා සත්‍ය කරුණු ජනතාවට තවදුරටත් ඉදිරිපත් කළා. ඉතින් ඒ සියලු දෙනාටම මං ස්තුතිය පුද කරනවා. මොකද මේ වගේ වෙලාවක ජනමාධ්‍ය කාර්යභාරය රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.